මේ වෙනකොට රට තුළ කතාබහ ඇති වෙනවා, ඩොලරය අඩු වෙනවා, එහෙම නැත්නම් රුපියල ශක්තිමත් වෙනවා කියලා මේ හේතුවෙන් පාර්ශ්විකයන්ට සානුක දෙන්නේ නැහැ කියලා. දැන් අපිට අදාළ වෙන්නේ අපේ කමියුනිකේෂන් ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඊයේ වෙනකොට අපි දැක්කා යම් සංගමයක් කියනවා ජංගම දුරකථනවල මිල 20%කින් අඩු කරනවා කියලා. දැන් අපිට කියන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක්. ඔය දුරකථනවල මිල අඩු කරනවා කියන එක මාධ්‍ය කියලා කිව්වට දුරකථනවල මිල වැඩිවීම රජය ගත්ත එක් තීන්දුවක් තීරණයක් නිසා ජංගම දුරකථනවල මිල වැඩිවීම සිද්ධ වුණේ 300%කින් සමහරව. සමහරව 100%, 250%, ඒ වගේ මිල ප්‍රමාණ. උදාහරණයක් විදිහට අපේ මේ පුංචිම මිනිහා පාවිච්චි කරන මේ බටන් ෆෝන් එක කියන එක මේක රුපියල් 1400කට වගේ අපේ කඩවල වල වැටුනේ. අපි රුපියල් 1600ට 700ට මෙයා විකුණුනේ. නමුත් අද වෙනකොට මේ දුරකථනයක් අපේ ව්‍යාපාරික ආයතනවල ලැබෙන්නේ රුපියල් 3800ත් 4200ක් වගේ මිලකට. 3600ට ලැබෙනේවත් තියෙනවා. ඉතින් කී ගුණයකින් මේක වැඩි වෙලාද? මේ වැඩිවීම උනේ කොහමද? රජය යම් ප්‍රකාශයක් කරපු පමණින් දුරකථන ආසිත දේවල් ගෙන්වීම තහනම් කරනවා කියලා මේක එක රැයකින් මිල වැඩි වුණා. එතකොට ලංකාවේ ගුංගාව තිබිච්ච තොගවලට මොකද වුනේ? ඒවත් ඒ විදිය වේගෙන් වැඩි වුණේ කොහමද? දැන් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙයි මේ ප්‍රකාශය අහලා මේ ප්‍රවෘත්ති දැකලා මාධ්‍ය තුලින් හෙට ඉඳන් එමු නැත්නම් අද ඉඳන් අපේ වෙළඳසල් වල දුරකථනය අඩු වෙයි කියලා. අපි පාරිභෝගිකයන්ට කියනවා සමාවෙන්න, අපිට එහෙම දෙයක් කරන්න බෑ. හේතුව අපි වැඩි මිලට ගත්ත දුරකථන අපේ වෙළඳසල් වල තියෙනවා. එහෙමනම් මේ ගෙන්නන ආයතන එහෙම නැත්නම් මේ මහා පරිමාණය කියන්න ඕනේ අපිට දුන්නේ වයි වැඩිපුර මිල අපිට නැවත ලබා දෙනවා කියලා. කිසිම දායක එහෙම වෙන්නේ නැහැ කොතනකවත්. ඒක නිසා අපිට පාරිභෝගිකයන් කියන අපිට සමාවෙන්න, අපිට මේ අඩුවීම මේ තකහණිය එහෙම නැත්නම් මේ උණුසුමේ දෙන්න බෑ. අපිට ලැබිච්ච දවසකට ඕනේ අපි මේක කරන්න. දැන් උදාහරණයක් විදියට මේ බලාපොරොත්තු වෙන මේ හැම ක්ෂේත්‍රයකම තියෙන දේවල්. දැන් මේ දුරකථන ක්ෂේත්‍රයේ තියෙන කිසිම දෙයක මිල අඩුවීමක් කරන්න බෑ. මොකද අපි යන්නේ කොළඹට ගිහින් අපි සුළු ප්‍රමාණයේ ව්‍යාපාරිකයෝ. අපි එක ජාතිකෙන් 3ක් එහෙම නැත්නම් 6ක් ඒ වගේ 12ක් ඒ වගේ ප්‍රමාණයක් ගේන්නේ. එතකොට අපි එතනට ගියාම මේ රුපියල කඩන් වැටීම මත අපි මේ තොග කඩයක් ගාවට ගියාම අපිව කඩන් වැටෙනවා රුපියලට වඩා වේගෙන්. මොකද ඉස්සර රුපියල් 50,000 කරන් ගියා නම් බඩු ගන්න, අද 1,25,000 ඕනේ ඒ බඩු ප්‍රමාණයම ගන්න. එතකොට රුපියලට වඩා වේගෙන් කඩන් වැටලා තියෙන අපි රජයේ රුපියල නැගිට්ටෙව්වත් රජය අපිව නැගිට්ටන්න මුකුත් කරන්නේ නැහැ. මහා පරිමාණයෙන් දේවල් නැගිට්ටවන කරාට අපිව නැගිට්ටවන කරන්නේ අපි කඩන් වැටිච්ච එක කඩන් වැටිච්ච එකම තමයි. රුපියල නැගිටී අපි වැටිලා. මේක නිසා අපි රජයට කියනවා මේ දේවල් නියාමනයක් තිබිය යුතුමයි. නියාමනයක් සිදු වෙන්නේ නැත්නම් මේ අඩුවීම එහෙම නැත්නම් මේ ලැබෙන වාසි ඔක්කොම ගන්නේ මහා පරිමාණය විතරයි. මහා පරිමාණය ව්‍යාපාරිකයන් විතරද මේ රටේ සුරකිය යුත්තේ? සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සුරකිය යුතු නැද්ද? මේ ලැබෙන හැම ලාභයක්ම, මේ ලැබෙන හැම ප්‍රතිලාභයක්ම අපිටත් අපි හරහා පාරිභෝගිකයන්ටත් උදා විය යුතු නැද්ද? පාරිභෝගිකයන්ට අයිති නැද්ද මේක භුක්ති විඳින? පාරිභෝගිකය දිනෙන් දිනම අන්තසනතාවයට පත් වෙන. අපි දන්නවා මේ වගේ ඩේටා කේබල් එකක් ඉස්සර තිබුණ මිලට වඩා 3 ගුණයක් විතර වැඩි වෙලා තියෙන්නේ. එතකොට පාරිභෝගිකය අපේ වෙළඳසල් වලට එන්නේ, තොග කඩ වලට නෙමෙයි. අපේ වෙළඳසල් වල අපිලා මුල කිව්වට පස්සේ ඒගොල්ලෝ මූණා මුල් කරගෙන යනවා. අපිට තේරෙන ඒගොල්ලෝ අසීරුතාවයට පත් වෙලා ඉන්නේ. මොකද සෑම ක්ෂේත්‍රයකම සෑම භාණ්ඩයකම මිල වැඩි නම් මේකත් වැඩි වුණාට පස්සේ අපි දන්නවා අපි ඇතුළු මේ පාරිභෝගිකයන්ගේ ආදායම වැඩි වෙලා නැහැ. ආදායම වැඩි වෙලා තියෙන්නේ බොහොම සීමිත පිරිසකගේ. ඒක රජය සහ රජයට හේතු වෙලා ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්. මේක තමයි හැමදාම වෙන්නේ. අපි වගේ හැමදාම කඩන් වැටෙන එක සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි කියනවා මේක අපි පාරිභෝගිකයන්ට කියනවා කල්පනා කරන්න අපි ෆොටෝ කොපියක් වැඩි කළත් අපි වේල පහ කිව්වා අපිට මෙහෙම කරන්න වෙනවා කියලා අපි ඒක හේතුව කිව්වා. මොකද ඒ හේතුව කිව්වේ අපි අපිට ඒව ලැබෙන ප්‍රමාණය. දැන් මේ කියන දේවලුත් එහෙම තමයි. ඔය කියන කිසිම දෙයක් අඩු වුණා කියලා අපිට කිසිම දෙයක් මේව තාම අඩුවට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අද අඩු කළා කියලා කිව්ව පමණින් අපිට මේව ලැබෙන්නේ නැහැ. අපි රජයෙන් වගකීම් ආයතන වලින් මේව නියාමනය කරන්න ඉන්න ආයතන වලින් අපි කියනවා ඉල්ලීමක් කරනවා කරුණා කළා මේවා නියාමනයක් කරන්න. කවුද මේවා අසීමිත ලාභ ලබන්නේ? කවුද මේවා අසීමිත ලාභ ලබලා මේ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න? ඇයි මේවා පාරිභෝගිකයන්ට බෙදිලා යන්නේ නැත්තේ? ඇයි මේවා අපි වගේ සුළු පරිමාණයට බෙදිලා යන්නේ නැත්තේ? ඒක නිසා මේ නැවතත් කරුණාවෙන් කියනවා සියලු පාරිභෝගිකයන්ට බොහොම කනගාටුයි. මේ ප්‍රතිලාභ එකක්වත් අපිට ලැබෙන්නේ නැහැ. මේවා අපිට ඒ නිසාවෙම ඔබලාට ලබා දෙන්න බෑ. ෆොටෝ කොපි එක මිලවත් අපිට තාම අඩු කරගන්න බැරි වෙලා ඉන්නේ. අපිට කඩදාසියක්වත් තාම අඩු වෙලා නැහැ. මෙන්න මේ කාරණා මත ඔබලා මෙන්ම අපි දසරණයි. ඒක නිසා ඔබලා අපේ කඩේට ඇවිල්ලා කියන්න එපා මාධ්‍යෙන් දකින්න මේක අඩු වෙනවා කියනවා, ඩොලරය අඩු වෙලා කියනවා, රුපියල ශක්තිමත් වෙනවා, රුපියල නැගිටිනවා කියනවා. ඇයි මේක ඔබලට ලැබෙන්නේ නැත්තේ කියලා අපි කියන්න ඕනේ. අපි රුපියලට වඩා වැටිච්ච මිනිස්සු. ඒක නිසා අපිට නැගිට ගන්න බැරුව අපිට ඔබලට සහනයක් දෙන්න බෑ. අපි වැටුණා නෙමෙයි, අපුව මේගොල්ලෝ වැට්ටුවා. බොහොම ස්තුතියි. දැන් ඩොලරය ආයෙත් සීමා ලිහිල් කරලා තියෙනවා. එතකොට ඩොලරය
පහත්වෙලා රුපියල ශක්තිමත් කියන දැන් මේ දින වකවාණු දිගේම කියවුනේ. ඒතර ඔය කමියුනිකේෂන් ඔබතුමාලගේ කමියුනිකේෂන් වලින් ජනතාවට ලැබෙන කිසිම ප්‍රතිලාභයක් නැද්ද? දෙන්න බැරිද ඒ කිසිම දෙයක්? ඔව් දැන් ඕක ඔබතුමා අහන ප්‍රශ්නේ පාරිභෝගිකයන්ට තියෙන පුළුවන් පාරිභෝගිකය අපේ කඩේට අවිල්ලා යටි හිතෙන් හරි හිතලා යන්න පුළුවන් මේ හැමදේම අඩුයි මුන් අපිට දෙන්නේ නැහැ නේ කියලා. නමුත් කොහෙද අපිට තියෙන්නේ ගන්න? ඔය කියන සහනය ලැබිලා තියෙන්නේ කොහෙද අපිට? අපි පිටකොටුවට ගියොත් එහෙම නැත්නම් අපි තොග ගන්න කඩා ඒ ආයතන වලට ගියොත් ඒ වෙළඳසැල් වලට ගියොත් අපිට කොහෙද ඒ අඩුව ලැබෙන්නේ? කඩදාසියකවත් අඩුව කොහෙද තියෙන්නේ? ෆොටෝකෝපියක් ගන්න කොහෙද? ඒකට අවශ්‍ය වෙන උපකරණ එහෙම නැත්නම් අලුත් වැඩියාට අවශ්‍ය වෙන දේවල් මේවා කොහෙද අඩුවට ලැබිලා තියෙන්නේ? ඒකයි අපි කියන්නේ නිකම් මාධ්‍යට ඇවිල්ලා සම්දර්ශන තියලා වැඩක් නැහැ අඩුයි ඔක්කොම දැන් අඩු වෙලා කියලා. මේවා ප්‍රායෝගික බිම් මට්ටමේ පාරිභෝගිකයට ජනතාවට සුදු පරිමාණ ව්‍යාපාරිකයන්ට ලැබෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැතුව ඒගොල්ලොන්ගේ කාට හරි මේකේ සහන ආධාර දීලා මේකේ සහනය දීලා අපෙන් ඒකේ ප්‍රතිලාභය බලාපොරොත්තු වෙනවනම් ඒක වැරදි. ඒක නිසා අපිට දෙකට දෙන්න තියෙන උත්තරේ තමයි අපිට ලැබෙන්නේ නැති දෙයක් අපිට ලබා දෙන්න බෑ. ඒකයි මං කිව්වේ අපි ඉස්සර ගන්න ගිය වෙළඳසැල් එහෙම නැත්නම් තොග වෙළඳසැලකට 50,000ක් අරගෙන ගියා අපිට. අද 125,000කට වඩා වැඩි මුදලක් ඒ බඩු ප්‍රමාණයම ගේන්න යන වෙනවා. ඉතින් ඔබතුමාලා හිතන්න රුපියලට වඩා අපි මේකෙන් කඩන් වෙරිලා නැද්ද? මේ වෙනකොට අපි දන්නවා අපිට තිබුණු එකම හඬ අපිට එකම තිබුණු රැකවරණයේ පිහිට මාධ්‍ය. මේ ජනමාධ්‍ය තුලින් තමයි අපි අපේ පණිවිඩය ගිනිච්චේ. මොකද අපිට මේ දුරකථන සමාගමකින්වත් රාජ්‍ය ආයතනයකින්වත් කිසිම තැනකින් සහනයක් ලැබුණ නැහැ. කිසිම තැනකින් අපිට පිහිටක් තිබුණ නැහැ. අපේ පණිවිඩය ලගන යන තිබිච්ච මාධ්‍ය තමයි අපි ස්තුතිවන්තයි තා ගෞරවාන්විත කතා කරන්න ස්තුතිවන්ත. හැබැයි අපි දකින මේ වෙනකොට රජය සූදානම් වෙන මේ මාධ්‍ය මර්ධනය කරන්න. අපි අහනවා රජයෙන් ඔබලා මේ මාධ්‍ය මර්ධනය කරන්නේ මාධ්‍යෙන් පෙන්නන්නේ වැරදි දෙයක් නම් රජයට තියන්නේ වැරදි පෙන්වන මාධ්‍යට විරුද්ධව මාර්ගයක් ගන්න එක. හැබැයි මාධ්‍ය පෙන්වන්නේ ඔබලගේ වැරදි නම් ඔබලගේ හොරකම් නම් ඔබලගේ ජඩකම් නම් ඔබලගේ වල්කම් නම් මේවා පෙන්වන මාධ්‍ය මර්ධනය කරන එකද වඩා වටින්නේ? ඔබලා ජනනායකින් වශයෙන් ඔබලාගේ වැරදි හදාගන්න එකද? එහෙම නැත්නම් මාධ්‍යයට පෙන්වන්න නැති වෙන දෙයක් නැති වෙන එක ඔබලා පිරිසිදු වෙන එකද කළ යුත්තේ? ඒක නිසා අපි කියනවා රජයට මීට පෙරත් ඕවගේ තීන්දුව తీරන ගත්තා. ඔය තීන්දුව తీරන ගන්න එකට එහෙයන් දුන්න නැතිවම පිරු. උදාහරණයක් විදිහට කාබනික ගෝවිතනට එකපාර ගිය එක. එදා එහෙයන් දුන්නේ අද කතා කරන හැටි කොහොමද? ඒ නිසා අපි කතා කරන ජනාධිපතිතුමාට ඔය වටේ ඉන්න ජනාධිපතිවරු ගොඩක් මාරු කළා අමාරු දාපු අය. ඒගොල්ලන්ගේ එහෙයන් අහන්න නැතුව මාධ්‍ය මර්ධනය කරන්න කියොත් මොකද වෙන්නේ කියන එක හොඳින් විශ්වාස කරන්න හොඳින් අවබෝධ කරගන්න. ඒක නිසා ඔය මෝඩ තීරණය ගන්න එපා, මාධ්‍ය මර්ධනය කරන්න යන්න එපා. ඔබලාට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් දරුණු වෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න අපි විශ්වාස කරනවා යම් කණ්ඩායමක් පිරිසිදු කණ්ඩායමක්. ඒ කියන්නේ සාපේක්ෂව අනිත් අය වගේ ලොකු හොරු නෙමෙයි. මෙන්න මේ අයට කණ්ඩායමට ඔගොල්ලෝ පිරිසිදු නම් අපි ඉල්ලීම කරනවා. ඔගොල්ලෝ පිරිසිදු නම් ඕගොල්ලන්ගේ වැඩ මාධ්‍ය යනවට බය නැත්තම් අකමැති නම් නෙමෙයි, කැමති නැත්තම් නෙමෙයි. බය නැත්තම් ඕගොල්ලෝ හොරකම් කළා නැත්තම් ජඩකම් කළා නැත්තම් වල්කම් කළා නැත්තම් මේ වෙලාවේ හිටගන්න මාධ්‍ය පැත්තේ. මොකද මාධ්‍ය විසින් පෙන්වන්නේ වැරදි නම් වැරදි කරන අය බය වෙන්න ඕනේ, වැරදි නිවැරදි කරගන්න මිසක් වැරදි පෙන්වන මාධ්‍ය මර්ධනය කරන්න නෙමෙයි. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා හැම දිනාගෙම 225 එකයි කියලා එකට ගහන කතාව සමාජයේ තියෙන එක නිදෙන්න ඕන නම් පිරිසිදු ඔබලා පාර්ලිමේන්තුවේ ඉන්න හිටගන්න මාධ්‍ය පැත්තේ. මේ මාධ්‍ය මර්ධනය කරන එක වැරදි කියන්නේ මේ මාධ්‍ය වෙනුවෙන් පෙනී හිටින්න. මාධ්‍ය වෙනුවෙන් පෙනී ඉඳලා ජනතාවත් එක්ක මේ සහයෝගය ලබාගෙන ඔබලා හරි ඉතුරු වෙන්න කියන එක. ඒක නිසා නැවතත් අපි රජයට කියනවා සිවිල් සංවිධාන මේ රටේ සාමාන්‍ය ජනතාව මේ හැමෝම වෙනුවෙන් මාධ්‍ය මර්ධනයේ තියෙන අදහස වහාම හකුල ගන්න. හකුලගත යුත්තේ ඔබලාගේ හොරකම් ජඩකම් සහ නරකම් වල්කම්. මෙන්න මේවා ටික අකුල ගත්තොත් මාධ්‍යයට ඔබලා ගැන අයිතක් පෙන්වන්න නැහැ. ඒක නිසා මාධ්‍ය මර්ධන පනත වහා හකුලා ගන්න. ඒ වෙනුවෙන් පෙනී සිටින කොමන සංවිධානයක්ද කොමන ජන කොටසක්ද ඒ වෙනුවෙන් අපිත් ඒගොල්ලොත් එක්ක අත්වල බැඳ ගන්නවා. මොකද මේ ගෞරවනීය මාධ්‍ය අපි අතර තිබිය යුතු නිසා. බොහොම ස්තුතියි. ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.